ශ්‍රීලංකාවේ දෙවන මහා රාජධානිය ඓතිහාසික පොළොන්නරුව. ඔව්. සැබවින්ම විජේ කුමාරයා පැමිණෙන්නටත් සියවස් කිහිපයකට පෙර ඉඳන්ම මෙම ප්‍රදේශයත් ඉතාමත් සශ්‍රීක විශේෂයෙන්ම ගොවිතැනින් කෘෂිකර්මාන්තයෙන් ඉතාමත් ඉහළ ශිල්පීය ක්‍රම භාවිත කළ, එවගේම අක්ෂර භාවිත කළ, යකඩ භාවිත කළ දියුණු ජාතියක් පැවති බවට සාක්ෂි සාධක හමු වෙලා තිබෙනවා. ඒ විතරක් නොවේ, අනුරාධපුර යුගය ගැන කතා කරද්දී දුටු ගැමුණු එලාර කියන ඒ පුරාවෘතයේදී එලාර රජු සතුව පැවති ඉතාමත් ප්‍රබල බලකොටුවක් තමයි මේ විජිතපුරය කියන්නේ. මේ විජිතපුරය බේරා ගැනීම සඳහා දාස්තොටින් එගොඩ වුණු අපේ දුර්ගම රැතුමාගේ සේනාව වසර 4කට අධික කාලයක් පුරා ලොකු සටනක් කරලා තිබෙනවා කඳවුරු බැඳගෙන මේ ආශ්‍රිත ප්‍රදේශයේ. කඳවුරුපුරය කියලත් ඒ නිසා මේ හඳුන්වනවා. ඉතින් මෙවර අතීත උරුමයන් සොයා යන විමර්ශනාත්මක ගවේෂණය සඳකඩ තුලින් මේ සොයා බලන්නේ මේ ඓතිහාසික පොළොන්නරුව ගැන. පැරණි පොළොන්නරුවේ ඇතුළු නුවර හා පරාක්‍රම සමුද්‍රය අතර කොටසේ ඇත්තේ පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද දීප උයනයි. ඒ මහාවංශයේ සඳහන් වන්නේ දීප උයන ලෙසින්. නිශ්ශංක මල්ල රජුගේ රාජසභා මණ්ඩපය පිහිටා ඇත්තේද පුරාණ දීප උයන තුලයි. රාජසභා මණ්ඩපය උතුරු දකුණු දිශානුගතව ඉදිකර තිබෙනවා. එක මත පිහිටි ආයත චතුරස්‍රාකාර ශෛලමය වේදිකා දෙකක් සහ ඒ මත ඇති ගල්කුළුණු මත ඉදිකරන ලද වහලයකින් එය සමන්විතයි. සභා ශාලාව බිත්ති රහිතව විවෘතව පැවති බව සැලකීමට හැකි. එහි ඇති ගල්කුළුණු ගණන 48ක්. කුළුණු 12 බැගින් වූ පේලි 4ක් ලෙස ඒවා පිහිටුවා තිබෙනවා. ඒවායේ සැරසිලි දකින්නට නොමැති අතර චාම් හා ස්ථූල ස්වභාවයකින් යුක්තයි. එසේම අද දකින්නට නොමැති පෙර පැවති වහලය උළු සෙවිලි කරන ලද්දක් බවටද සාධක පවතිනවා. රාජසභා මණ්ඩපයේ ප්‍රධාන ප්‍රවේශය පිහිටා තිබෙන්නේ උතුරු දෙසින්. මණ්ඩපයේ දකුණු අන්තයේ සිංහාසනය තැන්පත් කර තිබෙනවා. සිංහාසනය ලෙස ඇත්තේ ගලින් කරන ලද විශාල මෙන්ම අලංකාර සිංහරුවක්. සිංහාසනය හමුවේ මණ්ඩපයේ නටබුන් වලට පිටතින් තිබියදී 1896 වසරේදී කොළඹ කටුගෙය වෙත රැගෙන ගොස් තිබූ එය 1965 වසරේදී නැවත පොළොන්නරුවට රැගෙන විත් රාජසභා මණ්ඩපයේ නියමිත ස්ථානයේ තැන්පත් කර තිබෙනවා. සිංහාසනයේ පහළ කොටසේ ශිලා ලිපියක් දකින්නට ලැබෙනවා. එහි සඳහන්ව ඇත්තේ මෙම සිංහ රූපය නිශ්ශංක මල්ල රජු අසුන්ගත් සිංහාසනය බවයි. එමෙන්ම මෙම ගොඩනැගිල්ල නිශ්චිතව හඳුනා ගැනීමටත් එය උපකාරී වී තිබෙනවා. සිංහ රුහි ඇති ශරීර අංග කැටයම් කර ඇත්තේ ඉතා අලංකාරව. එමෙන්ම ඒවා ඉතා සියුම් ලෙසින් නිර්මාණය කර තිබෙනවා. සිංහ හිස වටා දක්වා ඇති කේශර ඉන් විශේෂයි. එමෙන්ම මුහුණේ ඇති නාසය දෙනෙත් මෙන්ම මුඛයද එලෙසම සියුම්ව දක්වා තිබෙනවා. සිංහාසනයට ඉදිරියෙන් දකුණු පසින් ඇත්තේ යුවරජුගේ ආසනයයි. යුවරජුට අමතරව තවත් ඉහළ රාජ්‍ය නිලධාරීන් රාජසභාවේ කටයුතු කර තිබෙනවා. සිංහාසනය දෙපස ඇති කුළුණු මත ඇති සෙල්ලිපි මගින් ඒ නිලධාරීන් අසුන් ගතයුතු ආකාරය පැහැදිලිව දක්වා තිබෙනවා.
එවකට රාජසභාවේ කටයුතු කළ නිලධාරීන් හඳුනා ගැනීමට එය ඉතා වැදගත් සාධකයක්. කුළුණුවල ඇති සෙල්ලිපි අනුව නිශ්ශංක මල්ල රජු සිංහාසනයේ අසුන්ගත් කල ඔහුගේ දකුණු පසින් පිළිවලින් යුවරජු, ඈපාවරුන්, සෙනෙහිරදුන්, ප්‍රධානියන් හා අවසානයේට පොත්වරුන් ඇතුළු කායස්ථයන් සඳහා ආසන වෙන්කොට තිබෙනවා. රජුගේ වම්පසින් පළමු ආසන දෙක පිළිබඳ සඳහනක් නොමැති නමුත් තුන්වැනි පෙළ සිට පිළිවලින් මාණ්ඩලිකවරුන්, චෞරාසිවරුන් සහ අවසානයේට කඩගෝෂ්ඨියේ ඇත්තවුන්ට ආසන වෙන්කොට තිබෙනවා. මේ තොරතුරු වඩාත් වැදගත් වන්නේ පැරණි සිංහල රාජසභාවක ව්‍යුහය පිළිබඳව මෙතරම් පැහැදිලි හා නිශ්චිත සාධක මෙතෙක් වෙනත් කිසිදු ස්ථානයකින් හමු වී නොමැති බැවින්. ප්‍රධාන ප්‍රවේශයට අමතරව බටහිර දෙසින් තවත් ප්‍රවේශයක් පිහිටා තිබෙනවා. පාදමේ ශේෂව ඇති හස්ති රූපද ඒ දෙපස දැකගත හැකියි. ප්‍රවේශයේ ඇත්තේ සරල සහ රළු නිමාවකින් යුත් සඳකඩ පහනක්. පොළොන්නරු යුගයට අයත් අනෙකුත් සඳකඩ පහනේ ඇති සැරසිලි මෝස්තර මෙහි දකින්නට ලැබෙන්නේ නැහැ. මේ රාජසභා මණ්ඩපය අසලම ඇති ගල් ආසන ලිපියයි. මධ්‍යකාලීන සිංහල බසින් රචිත මෙය පිහිටුවා තිබෙන්නේ නිශ්ශංක මල්ල රජු විසින්. තමන් විසින් ලබාගත් යුද ජයග්‍රහණ, ජනයාට කළ දාන ආදිය විහාර ප්‍රතිසංස්කරණය මෙන්ම මෙම ආසනයේ සිට කලා, ක්‍රීඩා හා විනෝදාංශ නැරඹූ බව මෙහි සඳහන් කර තිබෙනවා. නිශ්ශංක මල්ල රජුගේ රාජසභා මණ්ඩපයටත් රාජ මාලිගයටත් දකුණු දෙසින් පරාක්‍රම සමුද්‍රයට ආසන්නව පිහිටා ඇති මේ ගොඩනැගිල්ල දැන් හැඳින්වෙන්නේ ධවලාගරය යන නමින්. බොහෝ විට මේ ගොඩනැගිල්ල මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද බව සඳහන් වන ධවලාගරය විය හැකි බවට අනුමාන කෙරෙනවා. වර්තමානයේද ගොඩනැගිල්ලේ ශේෂව පවතින සුදු පැහැ වර්ණය මේ අනුමානයට හේතුවයි. එසේම මෙය මෝසලියම හෝ මොසෝලීය ගොඩනැගිල්ල ලෙසද හඳුන්වනු ලබනවා. කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල කුමක්ද යන්න මෙන්ම කවුරුන් විසින් මෙය ඉදිකලේද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නැහැ. මෙම ගොඩනැගිල්ල කුමන හේතුවක් මත ඉදිකරන ලද්දේද යන්නට තවමත් සාධක ලැබී නැහැ. මෙය යම් රාජකීය සමාජිකයෙකුගේ සොහොන් ගැබක් විය හැකි බවට මෙන්ම මහා මේරුව තැන්පත් කිරීම සඳහා ඉදිකරන ලද විශ්ව කෝෂ්ඨයක් විය හැකි බවටද අදහස් පළ වී තිබෙනවා. ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ගඩොල් භාවිත කරමින්. එහි බිත්ති පුළුල්ව නිමවා තිබෙනවා. කෙසේ වෙතත් මෙය මහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර තිබෙන්නට ඇති බව පැහැදිලි. ඔබ මේ දකින්නේ නිශ්ශංක මල්ල රජමාලිගයයි. මේ ගොඩනැගිල්ල මගුල් මඩුව නැතහොත් සභා ශාලාව ලෙසත් හඳුන්වනු ලබනවා. මහා පරාක්‍රමබාහු රජු විසින් නිම කළ දීපෝද්‍යාන උයනට ඇලුම් කළ නිශ්ශංක මල්ල රජතුමා එය ප්‍රතිසංස්කරණය කර රාජසභා මණ්ඩපය, රජ මාලිගය, රාජකීය පොකුණ ආදී
රාජකීය ගොඩනැගිලි එහි ඉදි කළා. මෙම රජමාලිගාව දිගින් අඩි 133ක් හා පළලින් අඩි 65ක් ලෙස ගඩොලින් නිම වූ කොටස් දෙකකින් සමන්විත වූවක්. ගොඩනැගිල්ලට පිවිසීමට දෙපසින්ම දොරටු සකසා තිබෙනවා. මේ එක් කොටසක් විවෘත ශාලාවකින් යුක්ත වන අතර අනෙත් කොටස කාමර සහිතව දෙමහල්ව තිබෙන්නට ඇති බව පෙනෙනවා. විශාල දැවකුරුණු යෙදූ වහලයක් මේ ගොඩනැගිල්ලට තිබූ බවට සාධක පවතිනවා. කාමර සහිත කොටසේ බිත්තිවල කොටස් පියගැට පෙළක් හා කැසිකිළියක නෂ්ටාවශේෂ දක්නට ලැබෙනවා. මෙම මාලිගාවේ අනර්ග මණ්ඩපයක් කරවා එහි සිට රජු ඇත්පුර නැරඹූ බවද සඳහන්. ශේෂෝ පවත්නා මාලිගයේ බිම්මාලයේ කොටස් සහ මාලිගාවේ අත්තිවාරමේ නටබුන් අනුව ක්‍රමානුකූල සැලැස්මකට ඉහළ මහලක් සහිතව සියලු අංගෝපාංගවලින් සමන්විතව මෙය ඉදිකර තිබූ බව පෙනෙනවා. පුරා විද්‍යාඥයින් පවසන්නේ මෙම මාලිගය ඊට කලින් පැවති ගොඩනැගිලිවල කොටස් එකතු කර ඉදිකරවන ලද බවයි. විශාල මාලිගාවක් වුණු නිශ්ශංක මල්ල රජමාලිගයේ අත්තිවාරම හැර සෙසු සියල්ල විනාශ වී තිබෙන්නේ පළමුවෙනි පරාක්‍රමබාහු රජුමෙන් ස්ථිර කාලයක් පවතින අමුද්‍රව්‍ය භාවිතයෙන් ඉදි නොකිරීම නිසා වන්නට ඇති බව සිතන්න පුළුවන්. මහා විජයබාහු රජතුමා ආරම්භ කළ ඒ ජාතික ආගමික සේවාව පැරකුම්බාවන් විසින් පුළුල් කර පොළොන්නරුව රාජධානිය නිර්මාණය කරා. එය තවත් ඉදිරියට ශ්‍රී නිස්සංක මල්ලයන් ගෙන යාමට කටයුතු කළා. අවුරුදු 180ක වැනි කාලයක් තුළ පාලකයන් 21 දෙනෙකු රාජ්‍ය කළ පොළොන්නරුව රාජධානිය තුළ ප්‍රධානතම පාලකයන් 30 යටතේ මේ රාජධානිය පුළුල්ව ක්‍රියාත්මක වූ බව අපිට දැක ගන්නට පුළුවන්. එසේ ආරම්භ කරන ලද පොළොන්නරුව රාජධානිය කාලිංගමාගගේ ආක්‍රමණයත් සමග අවුරුදු 1000කට ආසන්න කාලයක් මෙම රාජධානිය අත්හැරීමට ලක් වුණා. ඉන් අනතුරුව දඹදෙනිය වැනි රාජධානිවලට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා පොළොන්නරුව රාජධානියෙන් පසුව. පොළොන්නරුව රාජධානිය වල් බිහි වී මේ තියෙන නටඹුන් සියල්ල පොළොවට යටවී තිබුණ අවධියක 1890 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කළ පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස HCP බෙල් මහතා මෙම පුරාවස්තු නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්ත ආරම්භ කරා. ඉන්පසුව හෝකාට්, අයර්ටන් වැනි ඉංග්‍රීසි පුරාවිද්‍යාඥයින් මෙන්ම ලාංකික පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ලෙස කටයුතු කළ සෙනරත් පරණවිතාරණ ශූරීන් මෙම පුරාවස්තු නැවත අනාගත පරම්පරාව වෙනුවෙන් දැක්ගැනීම සඳහා ප්‍රතිනිර්මාණය කරන්න කටයුතු කළා. අද වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම පොළොන්නරු දිස්ත්‍රික්කයේ අක්කර 1600කින් යුත් මේ භූමි භාගය තුළ තිබෙන පුරාවස්තු ආරක්ෂා කරමින් නඩත්තු කරමින් අනාගත පරම්පරාවට දැක ගැනීම සඳහා මහා උත්තුංග කාර්යභාරයක් ඉෂ්ට කරන බව ප්‍රකාශ කළ යුතුමයි. දීප උයන අන්තයේ පොකුණු සංකීර්ණයක් දකින්නට තිබෙනවා. මෙයට ජලය සපයා ඇත්තේ පරාක්‍රම සමුද්‍රයේ සිට පොළව යටින් යොදන ලද නල මාර්ගයකින්. රාජසභා මණ්ඩපයට යාබතව පරාක්‍රම සමුද්‍ර බැම්මට ආසන්නයෙන් වර්තමානයේ දානායම අසල මාලක තුනකින් යුක්තව භූමිය භාවිතා කරමින් ඉදි කළ නාන පොකුණු කිහිපයක් දැකගන්නට පුළුවන්. ගඩොල් සහ කළුගල් භාවිතයෙන් ඉදි කළ මෙම නාන පොකුණු වලට නල මාර්ගයෙන් ජලය ලබාගෙන ඇත්තේ පැරකුම් සමුදුරට යෙදූ සොරවුවක් මගින්.
ඉහලින් ඇති පොකුණ අනන්ත පොක්කරණී යනුවෙන් හඳුන්වා තිබෙනවා. අනන්ත නම් නාරජුගේ හැඩය අනුකරණය කරමින් කවාකාර හැඩයකට ගලින් නිමවා ඇති මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ. ඊට පහලින් ඇති චතුරස්රාකාර පොකුණ නිශ්ශංකමල්ල රජතුමා කරූ බව සඳහන්. කවාකාර පොකුණට උතුරින් තිබෙන්නේ ගඩොලින් බැඳ කපරාරු කළ හා ගල්පූරු යෙදූ කොටස් දෙකකින් යුත් ස්නානාගාරයක්. ඊට ඇතුළු වීමට පියගැටපේලි දෙකක් තිබෙනවා. ඉහලින් වූ ජල ටැංකියක් ලෙස හඳුනාගෙන ඇති නෂ්ටාවශේෂව ඇති වෘත්තාකාර ඉදිකිරීමේ සිට මෙම ස්නානාගාරයට නල මාර්ගයෙන් හා පීල්ලකින් ජලය සම්පාදනය කර තිබෙනවා. දෙපස ඇති ගල් කුළුණු වලින් පෙනී යන්නේ ස්නානාගාරයට දැවයෙන් කළ වහලක් තිබෙන්නට ඇති බවයි. නාන පොකුණු වල පොළොව මට්ටමට ඉහළින් දක්නට ලැබෙන වටකුරු මාලකය භාවිතා කරන ලද්දේ ස්නානය කිරීමට පෙර ඇඳුම් මාරු කිරීම සඳහා. ඊට පසු ඇත්තේ ජල පිහිලි සහිත නාන කුටිවලින් යුත් කොටස. නාන පොකුණු වලින් ඉවත් වන අපවිත්‍ර ජලය ඇල මාර්ගයක් යොදාගෙන ඉවතට ගලා යාමට සලස්වා තිබෙනවා. පරාක්‍රම සමුද්‍රය අසල ඇති ප්‍රසිද්ධ ප්‍රතිමාවට මීටර 200ක් පමණ දකුණු දෙසින් පොත්ගුල් විහාර සංකීර්ණය පිහිටා තිබෙනවා. එයට ප්‍රධාන ප්‍රවේශය ඇත්තේ නැගෙනහිර දිශාවෙන්. සම්පූර්ණ ආරාම සංකීර්ණයම ප්‍රාකාරයකින් වටකොට තිබෙනවා. එමෙන්ම ආරාම සංකීර්ණය ගොඩනගා තිබෙන්නේ මාලක හතරක් වන ලෙසට. එහි පහත මාලක දෙක ඉහළ මාලක යුග්මය වටා ඇති චංකමන පතයක් ලෙස පෙන්නුම් කරනවා. තුන්වන මාලකේ ඇති ගොඩනැගිලි ගණන නමයක්. ඒවා සියල්ල ඉහළම මාලකය වන හතරවන මාලකයට මුහුණලා ගොඩනගා තිබෙනවා. මෙම ගොඩනැගිලි සැලකෙන්නේ භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථාන ලෙසයි. ඉහළම මාලකයට ප්‍රවේශය සඳහා නැගෙනහිර දෙසින් පියගැට පෙළක් පිහිටුවා තිබෙනවා. එමෙන්ම මාලකය මිටි තාපයකින් සමන්විතයි. පොත්ගුල් විහාරයේ වඩාත් කැපී පෙනෙන අංගය වනුයේ මෙම වෘත්තාකාර ගොඩනැගිල්ලයි. එහි පාදමේ වට ප්‍රමාණය මීටර 48ක් පමණ. පොත්ගුලක් ලෙස මෙය භාවිත කළ බවට අදහසක් පැවතුණත් ඒ සඳහා පුරාවිද්‍යාත්මක සාධක තවමත් ලැබී නැහැ. මෙහි උළුවස්සේ ඇති සෙල්ලිපියකට අනුව පරාක්‍රම බාහු රජුගේ දෙවැනි මෙහෙසිය වූ චන්ද්‍රාවතී රජිනිය විසින් මෙයට මණ්ඩපයක් එක්කොට තිබෙනවා. ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ඉදිකොට තිබෙන්නේ ගඩොල් භාවිතයෙන්. දැනට දක්නට නොමැති අර්ධ ගෝලාකාර වහලයද ගඩොලින්ම තනා තිබෙන්නට ඇති බවට සැලකෙනවා. එමෙන්ම ගොඩනැගිල්ලේ මුල් බදාම ස්තරයේ ශේෂ තවමත් හොඳ තත්වයෙන් පවතින බව දැකගත හැකියි. ඒවා
සිතුවම් කර තිබූ බවට එහි ඇති වර්ණ සලකුණු සාධක සපයනවා. ඉහළ මාලකයේ සිව්කොනේ වෘත්තාකාර ගොඩනැගිල්ල වටා පිහිටන ලෙස දාගැබ් හතරක් තිබෙනවා. ඒවායේ පාදම් වට ප්‍රමාණය මීටර් පහමාරක් පමණ වනවා. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ රාජාද සිල්වා මහතාට අනුව මෙම වෘත්තාකාර ගොඩනැගිල්ල කාම්බෝජ වාස්තු විද්‍යාවේ බලපෑම පෙන්වන සුවිශේෂී සාධකයක්. එසේම කාම්බෝජයේ ඇති මී බෞමේ ආරාම සංකීර්ණය පොත්ගුල් වෙහෙර ආරාම සංකීර්ණයේ ස්වරූපයට බෙහෙවින්ම සමාන බව සැලකෙනවා. බෙල් මහතාට අනුව මෙය පැරණි බෞද්ධ ගෘහ නිර්මාණ කලාවේ අනගි භවනීය නිර්මාණයක්. පරාක්‍රම සමුද්‍රයේ කුඩා දූපත් දෙකක මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරෙන මාලිගා දෙකක නටබුන් හමු වෙනවා. එක් මාලිගාවක් දීප උයනේ පිහිටි අතර එය හඳුන්වන්නේ වසන්ත මාලිගාව ලෙසින්. අනෙක් මාලිගාව හඳුන්වනු ලබන්නේ සීත මාලිගාව නමින්. චූලවංශයේ සඳහන් වන පරිදි මහා පරාක්‍රමබාහු රජු විසින් අලංකාර මාලිගයකින් යුක්ත මහාපාන දීපයක් ඉදිකර තිබෙනවා. සීත මාලිගාව නමින් මහජනයා අතර ප්‍රකටව තිබෙන්නේ එම ප්‍රාසාදයයි. සමචතුරස්‍ර අංගණයක් ගඩොලින් තනා ඒ මත ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිකොට තිබෙනවා. සීත මාලිගාව මහල් කිහිපයකින් යුක්තව පවතින්නට ඇති බවත්, ඉහළ මහල සඳහා පිවිසීමට සෝපාන පන්ති පවතින්නට ඇති බවත් සිතන්න පුළුවන්. බිත්ති නිර්මාණය කර ඇත්තේ මහල් කිහිපයක් දරා සිටීමට ප්‍රමාණවත් ඝනකමකින් හා ශක්තියෙන් යුක්තව. මාලිගාවේ බිත්ති සඳහා භාවිත කළ බදාම කොටසි ශේෂයන් දකින්නට ලැබෙනවා. උණුසුම් කාලවලදී රජතුමා එහි සිට සිසිලස ලබන්නට ඇති අතර ඔරු නවතා තිබූ තොටුපළක්ද සංරක්ෂණය කොට තිබෙනවා. මේ ඓතිහාසික පොළොන්නරුව කෙතරම් සශ්‍රීකව තිබෙන්නට ඇද්ද පොළොන්නරු යුගය පැවතුණු කාලයේදී? ඔබට දැනෙනවාද මේ පොළොන්නරු යුගයේ ජීවත් වූ ඒ රජකම් කළ සියලු රජ දරුවන් එකිනෙකා පරයමින් ඉතාමත් සශ්‍රීක භූමි භාගයක් බවට පත් කරන්නට, විශේෂයෙන්ම ධනධාන්‍යවලින් අනූන වෙච්ච ජනතාවගේ ජනජීවිතය නගා සිටුවීම සඳහා ඔවුන් සුවිශාල මෙහෙවරක් ඒ රාජධානිය පැවතුණු කාලවකවාන තුළදී සිදු කරලා තිබෙනවා. මේ නිසාම අදටත් මේ නොනැසී පවතින පුරාවස්තු තුළින් ඒ බව මනාව පිළිබිඹුවනවා. ඉතින් අපි සූදානම් මේ ඓතිහාසික පොළොන්නරුව නැතිනම් ඓතිහාසික පුලතිසි පුරවරය ගැන නැවත වතාවක් මේ විදිහකම අධ්‍යනකය දෙන්නට, ඒ අතීත උරුමයන් ස්වායන විමර්ශනාත්මක ගවේෂණය සඳකඩ තුළින්.